අයිබෝන් සුබ දවසක් ENE Academy YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න සහ ලෝකේ සෑම කෙනෙකුටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ දන්නවා පසුගිය අවුරුද්ද 2021 නම් ඇත්තටම සුබ අලුත් අවුරුද්දක් උනේ නැහැ නමුත් අපි ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට 2021 සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඉතින් අද දවසේ ENE Academy YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔබට මම දෙන්න යන්නේ කොහොමද YouTube channel එකක් කලින් නිර්මාණය කරපු AdSense account එකට සම්බන්ධ කරන්න කියලා. දැන් YouTube channel කරන අය නම් ගොඩක් අය දන්නවා channel එක target එක complete වුණාට පස්සේ ඒ කියන්නේ watch hour 4000යි subscribe 10යි සම්පූර්ණ වුණාට පස්සේ කොහොමද AdSense account එකක් නිර්මාණය කරන්න කියලා. නමුත් අද දවසේ මම කියලා දෙන්න යන්නේ AdSense account එකක් නිර්මාණය කරන හැටි නෙවෙයි කලින් නිර්මාණය කරපු AdSense account එකට තවත් channel එකක් සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඔබට කියන්න කැමති ඔබ YouTube channel කිහිපයක් කරන්න කෙනෙක් නම් ඔබ AdSense account එකක් පාවිච්චි කරන්න මොකද ඒක තාමත් හොඳයි. එහෙම නැත්නම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද AdSense account කිහිපයක් භාවිතා කරනකොට ඒක ටිකක් අමාරු කාර්යයක්. ඉතින් ඒ නිසා එකම AdSense account එකකට channel කිහිපයක් add කරලා තියාගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබට මම කියන්න යන්නේ කොහොමද කලින් නිර්මාණය කරපු AdSense account එකට තවත් channel එකක් සම්බන්ධ කරන්න කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක සම්බන්ධ කරන්න කියලා. ඔබට කරන්න තියෙන්නේ ඔබ නිර්මාණය කරපු ඔබේ channel එකට ගිහිල්ලා channel එකේ manage video කියන එකට නැත්තම් YouTube studio එකට යනවා ගියාට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් channel එකේ ඔබට දීලා තියෙන target එක subscribe 1000යි watch hour 4000යි ඔබ complete කරාට කියලා. දැන් ඔබට තව දෙයක් මතක් කරන්න ඕනේ ඔබ දන්නවා ඔබේ channel එකේ කලින් තිබ්බේ මෙන්න මේ ටික විතරයි. ඔබ monetization කියන option එකට ගියාට පස්සේ මේ ස්ථානයේ තියෙනවා subscribe 1000යි watch hour 4000යි කියලා අවස්ථා දෙකක්. කලින් තිබ්බේ මේ විදිහ. නමුත් දැන් ඒකේ වුන් අලුතෙන් ඇඩ් කරලා තියෙනවා 2 step verification එකයි active community guideline strict කියන එකයි. ඉතින් ඒ නිසා මේ දෙකත් ඔබ සම්පූර්ණ කරලා නැත්නම් ඔබට අනිවාර්යයෙන් monetize කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මේ channel එක පටන් ගන්නකොට මටම කිසිම community guideline strict එකක් වැඩිලත් නැහැ. ඒ වගේම මගේ 2 step verification මම active කරලා තියෙන්නේ. संबंध මම සම්බන්ධ කරනවා මම මේ වෙනකොටත් මගේ AdSense account එකට channel දෙකක් මම සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ තුන්වෙනි channel එක මේ channel එක අපි සම්බන්ධ කරන්න කොහොමද කියලා බලමු. ඉතින් ඔබට මේ ඔබේ target එක සම්පූර්ණ වුණාට පස්සේ මෙතන apply now කියන button එක ඔබට appear වෙලා පෙන්නුම් කරනවා. ඊට පස්සේ පුළුවන් ඔබට මේකට apply කරන්න. දැන් අපි යමු කොහොමද ඒක apply කරන්න කියලා බලන්න. මම apply now කියන button එක click කරනවා. click කරපුවාම මෙතන තියෙනවා channel monetization කියන එකේ step 3ක්. පළවෙනි step එක review partner program team ඊට පස්සේ දෙවෙනි එක sign up google adsense account සහ get review. ඉතින් මේ get review කියන එක කරන්නේ youtube සමාගම විසින්මයි. ඉතින් ඒකේ කවුරු හරි expert කෙනෙක් මේක අපි check කරලා අපි මේ partner program එකට ඇතුළත් කරන්න සුදුසු කියලා වුන් තීරණය කරනවා. right. ඉතින් අපි බලමු පළවෙනි step එකට ගිහිල්ලා. පළවෙනි step එකේ start කියන button එක මත click කරනවා. අනිත් ඒවා start කියන එක appear වෙලා නැහැ. එහෙනම් පළවෙනි එක අපි complete කරන්න යනවා. ගියාට පස්සේ ඔවුන්ගේ ටීම් ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් ටික තියෙනවා. ඔබට පුළුවන් මේක සම්පූර්ණ කියවලා තේරුම් ගන්න. අනිවාර්යෙන් මේකට අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක දිගටම කරගෙන යන්න බෑ. right. මම මේක දන්න නිසා මම ඔබට මෙතනින් ඇක්සෙප්ට් කළා. මම ඇක්සෙප්ට් ටීම් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ පොඩි කාලයක් ගන්නවා ඒකට. right ඊට පස්සේ පළවෙනි එක ඩන් කියලා වැටෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකට අපි යනවා. දෙවෙනි ස්ටෙප් එකට ගියන් පස්සේ
මෙතනින් අහනවා you will redirect to the adsense to complete this step කියලා. ඒ කියන්නේ මම කලින් හදපු adsense account එකට යනවාද කියලා මෙතන option තුනක් අපිට බලා ගන්න පුළුවන්. Do you have existing adsense account කියලා. මේ arrow එක click කරාට පස්සේ අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි yes I have an existing account කියලා තියෙනවා. දෙවෙනි එක තමයි no I don't have existing account කියලා. ඒ කියන්නේ කලින් ඔබ නිර්මාණය කරපු adsense account එකක් තියෙනවා නම් ඔබ yes කියලා දෙන්න. එහෙම නැත්නම් අලුත් එකක් නිර්මාණය කරනවා නම් මෙතනින් no කියලා දීලා ඔබට හදන්න පුළුවන්. I don't know කියන එක අවස්ථාව එන්නේ නැහැ ගොඩක් වෙලාවට සාමාන්‍ය මේ දෙක විතරයි. ඉතින් මම adsense account එකක් තියෙන නිසා මොකද අද දවසේ මම කියලා දෙන්නේ කොහොමද කලින් හදපු adsense account එකට සම්බන්ධ කරන්න කියලානේ. ඉතින් ඒ නිසා මෙතනදී yes I have existing account කියන එක click කරලා continue කරනවා. कंटिन्यू कराट पास्से ओबट कालिंग एडसेंस अकाउंट का निर्माण करपु ईमेल लेकर लॉगिन वेनो राइट लॉगिन आट पास्से ओबे एडसेंस अकाउंट के डिटेल्स का पेननो पेननो आट पास्से ओबट याटिन थेनो युवा वेबसाइट कियला ඉතින් මෙතන URL of your site කියන එක මේක වෙනසක් කරන්න උවමනා නැහැ. හේතුව මේකද මේ කට්ටිය ඔටෝමැටික්ම මෙතෙන්ට paste කරගන්නවා තමන්ගේ channel එකේ account එක. right ඔබට ඕන නම් මේක check කරගන්න ඕන නම් මේක copy කරගෙන ගිහිල්ලා ඔබට check කරගන්න පුළුවන් වෙන search engine එකට ගිහිල්ලා click කරපුවාම ඔබේ channel එක තමයි එන්නේ. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද ඔටෝමැටික් ඒ channel එකට යනවා. මේ විදිහට චෙක් කරගන්න පුළුවන් ඕන නැත්නම් එතන කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. ඊළඟට ඔබේ Google AdSense account එකේ details එක මෙතන පෙන්නුම් කරනවා. ඔබට ඕන නම් ඒකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින්ම තියෙනවා accept association කියලා. ඔබ අන්න එතන click කරාට පස්සේ ඊළඟ step එකට යනවා. right දැන් මගේ මේ හැම දෙයක්ම හරි නිසා මම කරන්නේ මොකද්ද accept association කියන එකේ බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මගේ රීඩිරෙක්ට් කරනවා කලින් තිබ්බ තැනට. එතන ක්ලික් කරන්න පුළුවන්. right නැත්තම් ඔටෝමැටික්ම ඒකට යනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් ගන්නවා මේ දෙවෙනි ස්ටෙප් එකත් කම්ප්ලීට් වෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දෙවෙනි ස්ටෙප් එකත් කම්ප්ලීට් කියලා වැටෙනවා. දැන් තුන්වෙනි ස්ටෙප් එකේ අපිට කරන්න කිසි දෙයක් නැහැ. මොකද තුන්වෙනි ස්ටෙප් එක YouTube සමාගම විසින්මයි කවුරු හරි YouTube සමාගමේ එක්ස්පර්ට් කෙනෙක් ඒක රිවيو කරලා අප්‍රූවල් එක දෙන්නේ අපිට පාර්ට්නර්ෂිප් එකට ඇඩ් කර ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කලින් නිර්මාණය කරපු AdSense account එකට ඔබට පුළුවන්කම තියෙන්නේ තවත් channel එකක් එකතු කරන්න. ඉතින් මේක ඉතාමත් හොඳයි. මොකද එකම AdSense account එකක් ඔබ maintain කරනකොට ඔබට කාලය ඊට පස්සේ ඔබේ මහන්සිය ඔබට ඉතුරු කරගන්න පුළුවන්. මොකද එකම AdSense account එකක් නිසා නැත්නම් අනිත් ඒවාට එකින් එක login වෙලා වෙනස් දේවල් කරන්න ඕන නිසා මතක තබාගෙන අමාරුයි. ඉතින් මේ හැම දෙයක්ම නිසා ඔබ එක AdSense account එකක් පාවිච්චි කරනවා නම් ඒක වඩාත්ම හොඳයි. right ඔබට මම පෙන්නන්නම් මේකත් approval එක හම්බුනාට පස්සේ ඊළඟට කොහොමද මේක තියෙන්නේ කියලා. राइट ඔන්නෝ ඒ විදිහට තමයි කලින් නිර්මාණය කරගත්ත AdSense account එකට තමන්ගේ YouTube channel එක සම්බන්ධ කරන්නේ. ඉතින් තුන්වෙනි step එක complete වෙන්න මේ කට්ටිය කාලයක් ඉල්ලනවා. නමුත් ඔබේ YouTube channel එකේ කිසිම ගැටලුවක් නැත්නම් ඔබට ඉතාමත් ඉක්මනින් approval එක ලැබෙනවා. approval එක ලැබුණාට පස්සේ ඔබට ඒකේ එන review එක ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. वीडियो का अपलोड करपु गमन ओबट नोटिफिकेशन एक गेन गाने हेकिया मे मस एकोलहा काले तो मगे चैनल इन सीलो दिनाट नवता स्तुतिवंतन गम इला वीडियो को मैं बलापुर कोहमद बैंक ऐप किंग पेमेंट लिंक कवाणी की विशेष मैं कथागर कुवेट बैंक वक्ना
ලංකාවේ බැංකුවලින් පේමන්ට් ලින්ක් එක යවන්න අමාරුයි. නමුත් ඒකට වෙන ක්‍රමවේදයක් තියෙනවා ෆ්ලෑෂ් ඇප් එක හරහා. මම ඒකත් ඔබට කියලා දෙන්නම් තවත් වීඩියෝකින්. ඉතින් ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙයි. සියලුම දෙනාට ජය වේවා.